අවස්ථාවට පිටතින් මේ පාලකයා පළවා හරින ජනතාවට සිද්ධ වුණා. මොකද ඔහු විවස්ථාව නොතකා තනි මතයට මේ රට බංකොලොත් කරලා පවුල් 55 ලක්ෂයක් පාරට දැම්මු. නමුත් තවදුරටත් විවස්ථාවට පිටතින් පාර්ලිමේන්තු වට කරමින් රජයේ කාර්යාල වට කරමින් ගේ හැසිරෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. දැන් විවස්ථාවටත් ඒ අනිකුත් ක්‍රියාදාමයන්ටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම විවස්ථාදායකයේ සිටින සියලු දෙනාමත් මේ අරගලයේ කළ කැපවීම පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් යුතුව වගවීමෙන් යුතුව මේ කටයුත්ත කළ යුතුයි කියන එක අපි අවධාරණය කරන. කාගෙත් එකඟතාවයෙන් යුතු සම්මුතිවාදී නායකයෙක් මේ ජනාධිපති ධූරයට පත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සියලුම දේශපාලන පක්ෂවල නායකින්ගෙන් සමන්විත අරගල භූමියේ සිටගෙන යම් ප්‍රබුද්ධ අදහස් ඉදිරිපත් කරපු වෘත්තීය සංවිධාන හා සමාජ ක්‍රියාකාරිකයන්ගේ අදහස්ත කැටි කරගන්න පුළුවන් විදිහේ මහජන සභාවක් ප්‍රතිපත්ති සභාවක් ඇති කරගත යුතුයි රාජ්‍ය ඉදිරියේ කරා යන්න. ඊළඟට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 224 දෙනාම කතානායකවරයා හැරුණු විට අමාත්‍යාංශ වලට අනුයුක්ත වෙලා ඒ අමාත්‍යාංශ වල කාර්යභාරයන් ඉදිරියට ගෙන යාම පිළිබඳ වගවීමක් සහතික වේ. තුන හා වැදගත්ම දේ අවම ප්‍රතිපත්ති මාලාවකට එකතු යුතුයි. මෙතෙන්දී බොහොම පැහැදිලිව කියන්න ඕනේ තවදුරටත් හැංගි හොරා යන්නේ නැතුව තමන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳ විවෘත භාවයකට පැමිණිය යුතුයි. මොකද සමහර අය අපි මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයට විරුද්ධයි කියන. මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයේ නොවි රට ඉදිරියට ගෙනියන ක්‍රියාදාමයේ පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා මූල්‍ය අරමුදල ඉදිරියට යනවද නැද්ද කියන එක පළමුව තීරණය කරන්න ඕනේ. ඒ සාකච්ඡා ඉදිරියට ගෙනියනවද නැද්ද කියන එක. ඉදිරියට ගෙනියනවා නම් ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉදිරියට ගෙන යන මාර්ගසිතියම කුමක්ද කියන එක. බොහොම පැහැදිලිව ආර්ථිකයේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂම රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් බරපතල පියවර ගණනාවක් ගත යුතුව තිබේ. ඒවා නොවලහා රටට ප්‍රකාශ කරන්න ඕන හැංගි හොරා කරන්න පුළුවන් දේවල් නෙවෙයි මර්ධනයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ජනතාවගේ කැමැත්තෙන් සිදු කළ යුතු දේවල්. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග